ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. කතා රැසක් අහලා තරමක් විඩාවටපත් වෙලා ඉන්න සභාවක් වුණා. මේ ගෞරවනීය විද්වත් පර්ෂදයෙන් මම අවසර ඉල්ලා සිටිනවා. මොහොතක් සාවධානව ඔබේ අවධානය මා වෙත දෙන්න කියලා. ආපහු හැරෙන්න බැරි, ඒ වගේම කිසි ලෙසකින් ආපසු හැරිය නොයුතු ගමනකට අපි සියලුම දෙනා ප්‍රවේශ වෙලා සිටිනවා. ඒ ගමන ඉතාම බුද්ධිමත්ව, ඉතාම සවිඥානිකව අප සියලු දෙනා තීරණය කළ ගමනක්. මට මතකයි, ආචාර්ය හරිණි අමරසූරියට මතක ඇති, 2012 අපේ විශ්වවිද්‍යාල වෘත්තීය අරගලයේ වෙලාවේ ගාල්ලේ ඉඳලා කොළඹට පාගමනින් ආපු අපි දවස් 5ක් තිස්සේ හැම දවසක්ම අවසන් කළේ නගරයේ මැද්දේ පුංචි රැලියක් තියලා දවසේ කටයුතු සමාලෝචනය කරලා. බේරුවල හරියේ හැන්දෑවක මහාචාර්ය අමරකීර්ති ලොරියක් උඩට නැගලා කතාවක් කළා. එතපා කිව්වා, මෙතන එකතු වෙලා ඉන්න සියලුම දෙනාට මේ සියලුම දෙනාගේ හදවතේ එක්තරා පැතුමක්, එක්තරා හැඟීමක් උණුසුම්ව මේ වෙලාවේ වැඩ කරනවා කියලා. ඒ තමයි ශ්‍රී ලංකාවේ නූතන රාජ්‍ය ව්‍යුහය අලුතින් වටහා ගැනීමට, එහි තිබෙන කොල්ලකාරීකම පිළි නොගැනීමට සහ අපේ අයිතීන් උදෙසා නොනවතින අරගලයකට පිවිසීමට අපි සියලු දෙනා දායක වෙලා තිබෙන බව, ලංකා සමාජයේ නූතන මුහුණුවර වෙනස් කිරීමේ මහා සටනක අපි සියලු දෙනා කොටස්කරුවන් බව ඇත්තට මේ හැඟීම අපට එහෙම දැනුණා. ඒ නිසා අද පදනම් ආයතනයට එකතු වෙලා සිටින්නේ ලංකාවේ වෘත්තිකයන්ගෙන්, උසස් රැකියාවල නියුතු බුද්ධිමතුන්ගෙන් අතිශය අතලොස්සක්. මේක නියෝජිත සමුළුවක්. ඔබ සියලුම දෙනා මිනිසුන් සාමූහිකයක් නියෝජනය කරනවා. අර ප්‍රෙස්ට් කිව්වා වගේ I am lot of men. මේ එක්කෙනෙක් බොහෝ පිරිසක් නියෝජනය කරනවා. ඒ නිසා ඔබ සියලුම දෙනාගේ හදවතේ රැවුදෙන අර පැතුම ගැන මට කිසිදු සැකයක් නැහැ. අපි සියලු දෙනා මේ සමාජයේ දැනට අපට උරුම කරලා තිබෙන නොඑකඟතා, ඒ වගේම අක්‍රමිකතා, මංකොල්ල ඇතුළු ගහකොළ සතාසීපාව පවා විනාශ කරන සුළු අතිශය කොල්ලකාරී සමාජයකට ක්‍රමයකට විරුද්ධව එකතු වෙන්න තීරණය කරපු පිරිසක්. මේ දවස්වල බැලූ තැන දකින්න තියෙන සමහර පෝස්ටර් ඉන්න හිතෙන රටක් ගැන. මොකද හැමෝටම බයයි කවුරුත් මේ රටින් යයි කියලා. ඒක ඇත්තක් නැතුවම නෙවෙයි. අවුරුදු 30ක් විතර යුද්ධ කරලා 2009 ඒක ඉවර වෙච්ච හැටි ඔබට මතක ඇති. යුද්ධය වරුණාට යාපනයට යන්න මට හිත දුන්නේම නැහැ. වන්දනා ගමන්වල ගිහිල්ලා තල් සූකිරි ටිකක් කාලා, රියෝ අයිස්ක්‍රීම් එකක් කාලා එන්න මට හිතුන්නේ නැහැ. මොකද ඒ තරම් වරදකාරී හැඟීමක් අපේ තිබුණේ. මම ඒ වතාවේ යාපනයට ගියේම 2012 අපේ අරගලයේ වෙනුවෙන් පාගමනක් යන්න. ඒ යාපනයට යනකොට අපි දුටුවේ මොකක්ද? උතුරු නැගෙනහිර ජන ප්‍රජාවගේ ජන සංඛ්‍යා ලේඛන දිහා බැලුවහම දැන් පේනවා ඔවුන්ගෙන් ලක්ෂ කීයක් මේ රට හැර ගිහිල්ලා තියෙනවද කියලා. ඔස්ට්‍රේලියාව, කැනඩා වාදී රටවල් වල
ලක්ෂ 10කට වඩා මේ ප්‍රදේශයේ ජනතාව අද ජීවත් වෙනවා. මොන හේතුවක් උඩ හරි ඒ අය ඒ තීරණය අරගෙන තිබෙනවා. එතකොට තිබෙන රටට කරලා තිබෙන හරිය හින්දා තමයි හැම දිනාටම අලුත් රටක් ඉල්ලන්න වෙලා තියෙන්නේ. ඒ වුණාට මම මේ කියමනට එහෙමම එකඟ වෙන්නේ නැහැ. රට දාල යන එක හරි කලකිරෙන එක හරි සාපකරන එක හරි නෙවෙයි අපට පැවරිලා තියෙන වගකීම. මට මතක් වෙනවා පැබ්ලෝ පිකාසෝ කියන ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියාගේ ගුවර්නිකා පිළිතුර කියන කතාව. ඔබ දන්නවා ස්පාඤ්ඤයේ ගුවර්නිකා නගරය අලු දූවිලි බවට පත් වෙන විදියට න්‍යෂ්ටික බෝම්බ හෙළු හැටි. යුද්ධයේ ඛේදවාචකය, යුද්ධයේ බලපෑම කොපමණද කියන එක වටහාගත්තු මේ කලාකරුවා තමන්ගේ මාධ්‍යෙන් ඊට විරෝධය පෑවේ අවුරුදු 100 ගාණක් පවතින විදියට. ඔහු ඇඳි චිත්‍රය තමයි ශ්‍රේෂ්ඨ ගුවර්නිකා සිතුවම. මේ කාන්තර්ජාලයට පිවිසලා තප්පර කීපයක් ඇතුළත ඔබට නරඹන්න පුළුවන්. ඒ ප්‍රදර්ශනයේ පළවෙනි වතාවට ඒ චිත්‍රය ප්‍රදර්ශනය කරපු මොහොතේ පුදුම වැඩේ කියන්නේ ගුවනින් බෝම්බ හෙළු හමුදා නිලධාරීන් පවා මේ ප්‍රදර්ශනය බලන්න ආවා. අපි දන්නවනේ මලගම ලැහැස්ති කරලා ඒක ඉෂ්ට කරලා දීලා මල් වඩමුත් අරගෙන ඝාතකයන් මල ගෙදර එන රටක් මේක. එන්න බැරි වුණොත් ඔහුගේ ප්‍රකාශය නිවට කලාකරුවෙක් ලව්වා මල ගෙදරදී කියවන රටක් මේක. උදාහරණ ඕන වෙන්නේ නැහැ. හිතවතුනි කලාවට කිසියම් වෘත්තියකට කරන්න පුළුවන් දේ කුමක්ද? අර චිත්‍රය දුටු හමුදා නිලධාරීන් එහෙම නැත්නම් ඒ ව්‍යසනය නිර්මාණය කළ උදවියට පුදුම හිතුණා. ඔවුන්ගේ හදවත් කම්පා වුණා. ඔහු පිකාසෝ ගාවට ඇවිල්ලා ඇහුවා, විමතියෙන් ඇහුවා, මේක කළේ ඔබද? මේ චිත්‍රය පෙන්වලා ඇහුවේ. ඉතාම අපූර්ව උත්තරයක් පිකාසෝ දුන්නේ. නෑ, ඒක කළේ ඔහෙලා. ඒක තමයි උත්තරේ. චිත්‍රයෙන්ද පිකාසෝ වුණාට ව්‍යසනය කළේ මේ ධනපති, කොල්ලකාරී, බලලෝභී, තෘෂ්ණාධික රාජ්‍ය යන්ත්‍රණය සහ එහි ආයතන වන දෘෂ්ටිවාදී ආයතන වන හමුදාව පොලිසිය ආදී තැන්. ඒ නිසා අපේ රට මේක බවට පත් කරපු සියලු දෙනාට අපි විරුද්ධයි. ඒ කිසි කෙනෙක් සමග අපට එකඟ වෙන්න කිසිදු සාධකයක් ඉතිරි වෙලා නැහැ. ඒ නිසා මේක වෙනස් කරන ඔහෙලා බවට පත් වෙන්න අපට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා අපි දන්නවා තවදුරටත් මේ ව්‍යසනයේ කොටස්කරුවන් වෙනවද නැද්ද කියන තීරණාත්මක මොහොත තමයි අප කරා පැමිණලා තිබෙන්නේ. මෙහෙම තීරණාත්මක අවස්ථා කීයක් අපේ ජීවිතේ ඉස්සරහට ආවද මිතුරු මිතුරියනි, ඔබ කල්පනා කරනවා ඒ ගැන. විද්වතුන් කී පාරක් නම් අපට මේ ගැන සහතික කළාද? කී පාරක් නම් සත්‍ය තෝරලා දුන්නද? ඔබ පෙන්වූ සත්‍ය මාවතේ අපි ආවේ නැද්ද කියලා ඔබ අහනවා ඇති. මේ ප්‍රශ්නෙට පිටුපාන්න පුළුවන් තැනක නෙවෙයි අපි ඉන්නේ. එහෙත් හිතවතුනි මේක නැවතත් අපට කියන්න සිද්ධ වෙලා තිබීම අපේ කාගෙත් අවාසනාවේ කරුණ. හැම දෙනාම කතා කළා අපේ ලයනල් ප්‍රනාන්දු මහත්මයා ගැන. මට එතුමා එළියදී හම්බුණා. මම ඇහුවා, සර් වෙහෙස නැද්ද කියලා. වෙහෙස නැද්ද කියලා. අමාත්‍යංශ ගණනක හිටපු ලේකම්වරේ, ජාපනයේ හිටපු අවසන් සිංහල දිසාපතිවරයා, රටවල් ගණනක තානාපතිවරයෙක්, ඒ ඔක්කොටම වඩා අපේ මහා නාට්‍යවේදිනියගේ සෝමලතා සුභසිංහගේ ස්වාමි පුරුෂයා, කෞශල්‍යා ප්‍රනාන්දු කියන අග්‍රගණ්‍ය නිලිය අපට දායාද කරපු තාත්තා,
මම ඇහුවා සර් වෙහස නැද්ද? රාජ්‍ය සේවයට විතරක් අවුරුදු 58යි. තාමත් වැඩ. සිස්ටම් එක අප්සෙට් තමයි. අර ටෙලිනාට් එක කිව්වා වගේ. එහෙත් ඔහු හිට ගන්නා හැම තැනම ඔහු උත්සාහ කරනවා ක්‍රමයට ක්‍රමය ඇතුලේ ඉඳගෙන යහපත කරන්න කොහොමද කියලා. ඔහු කිව්වා වෙහස නැහැ සුනිල්. තව එනවා. තවත් එනවා. මෙන්න මේක තමයි මිතුරු මිතුරියනි අපට අවශ්‍ය වෙන්නේ. මේ වයෝවෘද්ධ අභ්‍යාස වෘද්ධ වෘත්තිකයා රාජ්‍ය සේවකයා රාජ්‍ය තාන්ත්‍රිකයා මෙහෙම හිතනවා නම් ඔබ සැම ඒක දහ ගුණයකින් ශපත කළ යුතුයි. ඔබ නියෝජනය කරන සියලු දෙනා කරා මේ පණිවිඩයක් හැටියට අපි රැගෙන යා යුතුයි. අපේ රටේ මිනිස්සු මේ කාලේ කියන තව කතාවක් තියෙනවා. සමහරු කියනවා පාර්ලිමේන්තුව විනාශ විය යුතුයි. 225ම පන්නා දැමිය යුතුයි. ඒ කතාවේ කිසියම් සත්‍යක් තිබුණත් ඒ කතාවේ තිබෙන ඍණාත්මක බලපෑමකුත් මා දකිනවා. මේ 225ම පන්නනවා කියන එකේ එක අර්ථයක් තමයි අවාසනාවන්ත අර්ථයක් තමයි අපි දේශපාලනය විශ්වාස කරන්නේ නැහැ කියන එක. අපි අදේශපාලනික වෙන එක දේශපාලන සවිඥානිකත්වයෙන් කිසියම් දුරකට අපි ඈත් වෙන එක හිතවතුනි දේශපාලනය පිළිබඳ අපේ අදහස දෛනිකව පිළිසකර කර ගැනීම තමයි දැන් අපට ඉතුරු වෙලා තිබෙන්නේ. වැඩිහිටියෝ මගේ වැඩිහිටියෝ කියාවේ දරුවෝ කී සැරයක් ඔය වැඩේ අපි කළාද? ඒ නිසා තමයි බ්‍රෙස්ට් කිව්වේ නාට්‍යකරුවෙක් හැටියට අපි ජනතාවක් අලුතෙන්පත් කරගත යුතුයි කියලා. ඒ ජනතාව තමයි මේ ඉන්නේ. ඒ ජනතාව තමයි මේ ඉන්නේ. ඒ ජනතාව වෙනත් රටකින් ගොඩබසින පිරිසක් නෙමෙයි. බ්‍රෙස් අදහස් කළෙත් ඒක තමයි. පාලකයෝ අලුතෙන්පත් කරගෙන වැඩක් නැහැ. ඒක අපි 1948 ඉඳන් දුටුවා. ජනතාවක් අලුතින්පත් කරගන්නවා කියන්නේම දේශපාලන සවිඥානිකත්වයක් සහිත හදවතක් මනසක් සහිත තමාට යාබදව අසුන්ගෙන සිටින්නේ මිනිස්යෙක්ය කියන මිනිස් උනුසුම විශ්වාස කරන පිරිසක් අලුත් වටයකින් විඥාපනය කර ගැනීම. ඒක තමයි අපේ වගකීම. ජාතික විද්වත් සංවිධානයේ හැටියටත් ජාතික ජනබල වේගයේ හැටියටත් 18 වෙනිදාට ගෝල් ෆේස් නැත්නම් ගාලු මුවදොර පිටියේදී ඉතිහාසයේ සාක්ෂියක් බවට ඉතිරි වෙන්න નિયમિત මහා ජන පෞර හැටියටත් අපි අර්ථකථනය කරන්නේ මෙන්න මේ සවිඥානික පුරවැසියා. පාරිභෝගිකයන් එක්ක දේශපාලනය කරන්න බැරි බව අපි ඕනවටත් වඩා හොඳින් දන්නවා. පාරිභෝගිකයා පුරවැසියෙක් බවට විතෙන් කරගන්නේ කොහොමද කියන සටනයි අපි ඉස්සරහ තියෙන්නේ. ඔබ ඕනතරම් නිදර්ශන දන්නවා මේ ගැන. අපි දන්නවා මෑත කාලයේ අප ආදරයෙන් වැළඳගත් මහා ජනපෞරක් බණ්ඩාරවෙල ඉදි වුණා. ඔබ හැමදෙනාම දන්නවා උමාවය ව්‍යාපෘතිය සමග. මේ මහා ජනපෞරට හිතවතුනි මොකද වුණේ මැතිවරණයේදී? ඇයි අපි විවෘතව මේක සාකච්ඡා නොකරන්නේ? ඒ ජනතාවට නායකත්වය දුන් ඒ ව්‍යසනය අරගෙන පෙන්නපු ඔවුන් සමග ජීවත් වුණු නියෝජිතයන් ඔවුන්ගේ කැමැත්තෙන් පාර්ලිමේන්තුව ආවේ නැත්තේ ඇයි? මේක නෙවෙයිද අපි අහන්න ඕන ප්‍රශ්නය? ඒත් අපේම ජන කොටස අපි වගේම හිතන නිදහස් අධ්‍යාපනයෙන් වරප්‍රසාද ලැබපු ඒ පළාතේ ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ තමයි මේ ජනතාව කියන්නේ. ඒ අයට මොකද වුනේ? ඒක තමයි ප්‍රශ්නේ. පරිභෝජන වාදය ඇතුලේ කරවටක් ගිලුණු අපි මැතිවරණයට කලින් දවසේ දෙන භෞතික පොරොන්දුවකට පුංචි සැප සම්පතකට සමහර විට
ජීවිතේ වරද්ද ගන්නවා. ඊටත් වඩා බරපතල විදියට ඔවුන්ගේ මානසික තත්වයන් කොල්ල කාලා තිබීම තමයි මේ පරාජයට හේතුව. ඒ නිසා දේශපාලනය පිළිබඳ විශ්වාසය අපි අලුත් වැඩියා කරගන්නට ඕන. මම මගේ සාහිත්‍ය කලා ලෝකයෙන් උදාහරණ කීපයක් ගේන්න කැමති. මගේ අදහස් දැක්වීම නිම කරන්න කලින් චිත්‍රපටයක් තිබෙනවා ඇම්ස්ටර්ඩ් කියලා. ලා ඇම්ස්ටර්ඩ් කියන්නේ ස්පාඤ්ඤ වහල් යුද නෞකාවක්. හැකිනම් සොයාගෙන බලන්න. ඇම්ස්ටර්ඩ් නෞකාවේ කළු ජාතික වහලුන් දස දුක් විඳිමින් හබල් ගාමින් ගල් අඟුරු උදුන් එක්ක වැඩ කරමින් මේ සුද්දාන් සහිත නැව අට්ලාන්ටික් සාගරයේ ගමන් කරවනු. මේක වහලුන්ගෙන් පිරි නැව. මේ කළු ජාතික වහලුන්ට නායකත්වය දුන්න තරුණ එක කළු සහෝදරයෙක් දවස් ගාණක් තිස්සේ කරපු සංවිධිත සූදානමකට පස්සේ සුද්දන්ට පහර දීලා මර්ධනය කරලා නැවේ බලය අක්කර ගන්නවා. නැවේ බලය නැවේ ඩෙක් තට්ටුවට ඇවිල්ලා තෙරක් නොපෙනෙන මුහුද දිහා බලපු මේ කළු ජාතිකයා අසරණ වෙනවා. ඇයි ඒ? හිතවතුනි, ඔහුට අකුරු කියවන්න බැහැ. ඔහු ඉදිරියේ තියෙනවා මාලිමාව. ඔහු ඉදිරියේ තියෙනවා දිශාව සොයාගත යුතු උපකරණය. ඔහුට දිශාව සොයාගන්න බැහැ. මේක ඛේදවාචකයක් නෙවෙයිද? පහුගිය කාලේ තිබිච්ච එක ටෙලිනාට්‍යයක් ඔබ රොද බැඳගෙන නැරඹුවා සහෝදරයා කියන ටෙලිනාට්‍යය. ඒකේ පළවෙනි ජවනිකාව හම්බෙන් මතක් වුණා. ලයිලන් ප්‍රනාන්ද මහත්මයා ඒකේ අතිශය අපූරු රංගනයක යෙදෙනවා. මහපාරේ මහදවල් ඝාතනය වෙන නීතිවේදියෙක් හැටියට කලර් ලයිට් එකක ට්‍රැෆික් එකකදී වාහන නවත්තපු වෙලාවක තමයි ඝාතකයා ඇවිල්ලා කිසිදු දෙගිඩියාවකින් තොරව වෙඩි තියලා දාලා යන්නේ. ඒ අපේ රට. අර රට. මට කියන්න තියෙන්නේ ඇම්ස්ටර්ඩ් නෞකාවේ මාලිමාව කියවගන්න බැරි අර අසීමිත විප්ලවකාරයා දුටුවහම මට ටෙලිනාට්‍ය මතක් වුණේ ඇයි? ඒක එක දෙබසක් මෙහෙමයි. බුද්ධියෙන් ප්‍රඥාවෙන් තොර විරෝධතා නිකම්ම නිකං හන්දියේ ගෝරියක් විතරයි. ප්‍රඥාවෙන් බුද්ධියෙන් තොර විරෝධතා නිකම්ම නිකං හන්දියේ ගෝරියක් විතරයි. මේ සැරේ අපි නිකම්ම නිකං හන්දියේ ගෝරියක් දාගන්නේ නැති බව තමයි ඔබ අත උස්සලා සතුට කළේ. මේ සටන නූතන රාජ්‍ය ව්‍යුහය ලංකාවේ නැවත හඳුනාගෙන අලුත් වටයකින් අඳුනගෙන අපි කලින් කෙටුම්පත් කරපු කමිටු 10 යෝජනා යථාර්ථයක් කරගන්න අපි ප්‍රාර්ථනා කරන රට හදාගන්න මහා බලවේගය, ඒ බලවේගයට අවශ්‍ය කරන ජවය සපයන තැන බවට අපි පත් කරගන්නවා මේ ජාතික විද්වත් සභාව මුල් කරගත්තු ඔබේ මැදිහත් වීම. තව එක කරුණක්. මේක මේ උපමා කතා වලින් ප්‍රාර්ථනා වලින් විතරක් කරන්න පුළුවන් සටනක් නෙවෙයි. අපි දන්නවා ඉදිරියේ මැතිවරණ කිහිපයක් පළාත් සභා මැතිවරණය අත්හැරලා දාලා තිබෙන්නේ. මීට අවුරුද්දකට විතර කලින් මම එක්තරා සමීක්ෂණයක මගේ පරේක්ෂණ කටයුත්තක ඔය මූතූර් වෙරුගල් ආදී නැගෙනහිර පළාතේ ප්‍රාදේශීය සභා 16ක් ඇවිත්තා. ඒ ප්‍රාදේශීය සභා 16ම කියපු විශේෂ කරුණක් තිබුණා. ඒ තමයි, අනේ සර්, දැන් ලේකම්තුමෙක් යටතේ තමයි බලය තියෙන්නේ, සභාව ගෙනියන්නේ. අපි හරි අපූර්වට දැන් වැඩ කරගෙන යනවා. අපිව රවට්ටන අපේ ගමේ යෝජනාව සභාව කරා ගෙනියන්නේ නැති මගදී විකිනෙන දේශපාලන නියෝජිතයට වඩා
මේ මනුස්සයා අපිව තේරුම් අරගෙන වැඩ කරනවා කියන එක මම ඒක වාර්තා කළා නිරීක්ෂණයක් හැටියට. මෙතන කරුණු දෙකක් තියෙනවා. මම කලින් කියපු දේශපාලනය විශ්වාස කිරීම කියන කටයුත්තත් එක්තරා දුරකට අභියෝගයකට ලක් වෙනවා මේ කතාවෙන්. නමුත් එක දෙයයි අඳුර ගන්න තියෙන්නේ. ඒ ආදරණීය ජනතාව විශ්වාස කළේ බුද්ධිමතා පමණයි. උගත් මිනිස්සෙක් පමණයි. අධ්‍යාපනයේ කිසියම් සලකුණක් තබපු මිනිසෙක් පමණයි. මොකද එබන්දෙක් පමණයි අනේකා මිනිසෙක් හැටියට සලකන කොන්දේසිය සපුරන්නේ. ඒ නිසායි නැවත වතාවක් මේ සටන ඔබ අතට ගන්න වෙලා තියෙන්නේ. අවසන් කරුණු දෙකක් මා කියන්නම්. 1984 කියලා නවකතාවක් ලිව්වා ශ්‍රේෂ්ඨ ජෝර්ජ් ඕවල්. ඒ කෘතිය 1984 ඉංග්‍රීසියෙන් කියවපු හිතවතුන් මෙද නැති ආචාර්ය ආර්යවංශ රණවීර මේක සිංහලට නැගුවා. ඒකේ පසුවදනේ මෙහෙම කියලා තියෙනවා. ඕවල් මෙහෙම කියනවා. ඇයි මම මේ නවකතාව ලියන්නේ? මම කියන්නේ එක දෙයයි. මිනිස්සුන්ට 2 2 4 කීමේ නිදහස ආරක්ෂා වෙන්න ඕන කියන එක විතරයි මම මේ කතාවෙන් කියන්නේ. ඒක මහා පුදුම නවකතාවක්. පුළුවන් නම් කියවන්න. ඒක තියෙනවා අමාත්‍යංශ 5. හරි අපූර්වයි. ලොකු සහෝදරයා Big Brother අපි දිහා බලන් ඉන්නවා. අපේ රජයේ කන්තෝරු වලට ගියාම Big Brother බලාගෙන ඉන්නවා. පින්තූරේ තියෙනවා. නිදහස හැම අතින් වැහුරුණු සමාජයක්. හැම මිනිස්සෙක්ගේම ගෙදරකම හැම ආයතනයකම කැමරාවක් හයි කරලා සාක්කුවට අත් දෙක දාපු ගමන්ම යන්ත්‍රයේ කඩනගා කියනවා මිත්‍රයා කරුණා කළා සාක්කුවෙන් අත් දෙක එළියට ගන්න කියලා. තවත් මිනිසුන් නෙමෙයි ඒ රටේ ජීවත් වෙන්නේ. ඒක එක තැනක කියනවා මෙහෙම ඕල් අන්තිමට හිතවතුනි මම කියන්නේ එක දෙයයි. මම මේ අනතුරු අඟවන දේ සිද්ධ වෙන්න ඉඩ තියන්න එපා. ඔහු ඒක කිව්වේ 1948. ඒ ලියපු 48 කියන අවුරුද්දේ අන්තිම ඉලක්කම් දෙක නොපිට හරවලා තමයි 84 කියලා හැදුවේ. අපි දන්නවා ඔහු කිව්ව දේ සියවරක් දහස්වරක් සත්‍ය වෙච්ච සමාජයකයි අපි ජීවත් වෙන්නේ. ජාතික විද්වත් සංවිධානය ඕවල් උද්ෘත කරමින් කියනවා කරුණා කරලා ඒ දේ සිද්ධ වෙන්න ඉඩ තියන්න එපා. ඒක තමයි අපේ පණිවිඩය. Animal Farm නැත්නම් ගොවිපලේ පෙරළිය කියලා තවත් පොතක් ලිව්වා ජෝර්ජ් ඕවල්. ඔබ දන්නවද? ඒකේ අන්තිමට තියෙනවා ජවනිකාවක් මෙහෙම. සමූහ ගොවිපලවල් දෙකක හිටපු මේ අන්තිම ජවනිකාව. සතුන්ගේ සමූහ ගොවිපල සහ ඊට පහලින් තිබුණු මිනිසුන්ගේ සමූහ ගොවිපල අන්තිමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා එකතු වෙනවා. මේ ජාතියේ ගිවිසුම් අපි ඕන තරම් දැකලා තියෙනවා. කිසිදු හිරිකිතකමක් නැතුව ඌරන් සමග ගිවිසුම් අත්සන් කරන රටක් මේක. අලුතෙන් කියවන්න ගොවිපලේ පෙරළිය දයාරත්න ගරුසිංහගේ පරිවර්තනය. අන්තිමට සමාජවාදය කොමියුනිස්ට් වාදය විශ්වාස කරපු පැරණි සමූහ ගොවිපලේ වැඩිහිටි සතුන් එක්තරා සාදයක් නරඹනවා. අර එකතුවේ සතුටට ඒගොල්ලෝ පාටියක් දානවා. අර පැරණි වැඩිහිටියෝ කම්පාවෙන් යුතුව ජනෙල් වලින් බලාගෙන ඉන්නකොට දකින්නේ මොකද්ද? අන්තිම වැකිය මෙහෙමයි ඒ නවකතාවේ. මිනිසුන් සහ ඌරන් අතර වෙනස දැකගත නොහැකි විදියට ඒ අය එක ගොඩේ කැළෙතෙමින් නටපු බව. දැන් ඔන්න ඇවිල්ලා තියෙන එතනට මිනිසුන් සහ ඌරන් වහාම වෙන් කරගත යුතුයි ඉදිරි මැතිවරණ 3. ඒ සඳහා ජාතික විද්වත් සංවිධානය සහ ජාතික ජනබල මෙහෙය බලවේගය ඔබට මඟ පියාවි. අවශ්‍ය ඥාණය සපයාවි. හන්දියේ ගෝරියකින් කෙලවර නොවන සටනකට මඟ කියාවි. ඔබේ වගකීම තමයි මා කලින් ඉල්ලා සිටි පරිදි අපේ ගෙදර ඉඳලා ගෙදර සාලේ ඉඳලා නිදන කාමරයේ ඉඳලා පාසලේ ඉඳලා
සේවස්ථානයේ ඉඳලා අපට මේ සටන කරන්න වෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පන්ති කාමරයේ ඉඳලා අඩුම තරමින් අපට තියෙනවා මැන්ඩේට් එකක්. අපිට තියෙනවා වරම ඇකඩමික්ස්ලා හැටියට, එහෙම නැත්නම් ශාස්ත්‍රවන්තයින් හැටියට. එහෙම නොවුනොත් අපට සිද්ධ වෙන්නේ ශක්තික සත්කුමාරගේ ඉරණම අත් කරගන්න. දවස් 126කට පස්සේ ඔහුට ඇප දුන්නා. ඔබ දන්නවද මිතුරනි, මිතුරියනි, මේ මොහොතේ ඇප ලැබිලත් ඔහු කූඩුවේ. උපුල් දන්නවා හේතුව. මේ ගැන වැඩිපුර කතාවකට යන්න බැරි. මේ කතාවේ සත්‍යතාව සහ මනුෂ්‍ය අත්දැකීම පැත්තකින් තියලා මගේ මුවින් පිට වෙන වචන දඩයම් කරන්න හැම දිනම බලාගෙන ඉන්න නිසා. ඇප ගොන්දේසිවල තියෙන සංකීර්ණත්වය, ඇප ලැබුණු චුදිතේ දිගින් දිගටම සිර කූඩුව කරඳවන්න හේතු වෙලා තිබෙනවා. මට මතක් වෙන්නේ ආචාර්ය කේමදාසගේ ඔපෙරාවක කියන වාක්‍යයක් තිබෙනවා. මොන නීතියද මේ? මොන නීතියද මේ? කම්පාවෙන් අහන්නේ, අධිකරණයට ගරු කරමින් මහන්නේ, මොන නීතියද මේ? එච්චරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ සම්බන්ධව. විනාඩි දෙකකින් මානිම කරනවා. තව ටෙලි නාට්‍යයක් ඔබට විෂය වෙන ලෝකෙන් මම කතා කරන්නේ. බොහීමියානුවා අවුරුදු දෙක තුනකට පස්සේ ඉස්සර ගියේ. ඒක කොහොම හරි මට එක දිගට බලන්න බැරි වුණා අර වෙළඳ දැන්වීම් නාඩගම නිසා. ලෝකයේ සියලුම දේපල් එපා වෙනවා අපේ ඒ පෙන්නන විදිය උඩ. ඒ නිසා මම පහුගිය දවසක අහම්බෙන් මම එක බලන්න පටන් ගත්තා. දවසක හවස එකට විශ්වවිද්‍යාලයේදී, මොකද අපේ විශ්වවිද්‍යාලය මාසෙකට අන්තර්ජාල පහසුකමට 115ක් ගෙවන්නේ. එහෙනම් ඒක බැලුවට කමක් නැහැ. හවස එකට පටන්ගෙන හරියටම පාන්දර 5ට ඉවර කරා. කොටස් 51ක් පැය 16ක් එක දිගට බැලුවා. ඒ නිර්මාණකරුවන්ට ගරු කරමිනුයි මා මේ කරුණ කියන්නේ. ඒක පුදුම නාට්‍යයක්. ඒක තියෙනවා, ඒක ඉන්න විශිෂ්ට මග පෙන්වන්නෙක්, තරුණයන් සංවිධානය කරන්නෙක් පාවිච්චි කරන වචනයක් සමාජ ආදරය කියලා. අප ඔබෙන් ඉල්ලා සිටින වදන. නමුත් ඒ සංවිධානය කිරීම ඇතුලේ මිනිසුන්ගේ හදවත් සහ චර්යා වෙනස් කරගන්න බැරි වෙනවා සකලවිධ ජනතාවගේ. ඒක සත්‍යයක්. එහෙම වෙනස් කරන්න බෑ. ඒ නිසා එක තැනකදී අර ශ්‍රේෂ්ඨ දෙවදන විහිළුවක් බවට පත් වෙලයි කෙලවර වෙන්නේ. සමාජ ආදරය කියන එක ඕනම බේබද්දෙක් පාවිච්චි කරන වචනයක් බවට පත් වෙනවා. මේ අපේ රටේ තවත් ඛේදවාචකයක්. අප පෙන්වන මග, එහෙම නැත්නම් ඔබ පෙන්වන අර මාලිමාවේ දිශාව ඔබේ සහෘද සමාජයේදී විහිළුවක් බවට පත් නොකර ගැනීමේ සහ එහි අනතුරු පෙන්වා දීමේ වගකීමත් මේත් එක්කම ඔබ සතු වෙනවා. ඒ බොහිමියානෝ නාට්‍ය එක තැනක කියනවා, ඒක ඉන්නවා රැවටිච්ච, එහෙම නැත්නම් මානසික රෝහලක දුක් විඳින තරුණියක්. තාත්තා, ඒ තරුණියගේ තාත්තා තරුණියෙකුට සල්ලි දීලා ඇගේ පරණ පෙම්වතාගේ මුහුණුවර තියෙන නිසා පැයකට රුපියල් 4000ක් දීලා අර තරුණියත් එක්ක කතා කර කර ඉන්න අසයින් කරනවා, යොමු කරනවා. ඒකෙදි කියනවා කොන්දේසි සහිතයි. ඒ වචනේ අපිට පුරුදුයිනේ, කොන්දේසි සහිතයි. මොනම කොඩවත් මගේ දුවගේ අතට ඇඟට අත තියන්න බෑ. තමුසිට කොච්චර එහෙම හිතුණත් ඒක වෙන්න බෑ. ඒක පාලනය කරගන්න එකට තමයි මම තමුසිට ගෙවන්නේ. පේනවද තත්ත්වය? අවසානයේ මේ දෙදෙනා ඇත්තටම ආදරෙන් බැඳෙනවා. පස්සේ මේ පොඩි කොල්ලා කියනවා, සජිත අනුත්තර අපූර්වට රඟපානවා. ඒ ළමයා කියනවා, මහත්තයා සල්ලි එපා, මේ වැඩේ කරන්න බෑ, රස්සාවට ආදරය කරන්න බෑ. ඔහු කියනවා, ඔබට වැටහෙනවද කලාකරුවන් ඔබේ හදවතට ආමන්ත්‍රණය කරන හැටි? එහෙත් ඒ තරුණයා සමග බෝඩිමේ ජීවත් වෙන තවත් තරුණයෙක් කියනවා, මචං ඇයි අපි මේක නවත්තන්නේ? රැවටිලා තමයි. රැවටිලා වුණත් ඉතින් අපි හොඳට ජීවත් වෙනවනේ. ඔබ මේක අවුල් කරන්න නම් එපා. අපි මේක දිගටම කරගෙන යමු.
හිතවතුනි අපි සියලු දෙනා රැවටිලා පරණැල් වෙනතුරු රවට්ටලා තියෙන්නේ. ඒක හොඳටම දන්නේ අපි මිසක් වෙන රටක මිනිස්සු නෙවෙයි. ඒත් අපි තීරණය කරලා තියෙනවා තවත් රැවටෙන්න. එහෙම බෑ. මේ සැරේ එහෙම බෑ. මේ විවිධ වාමාංශික නැඹුරුවක් තිබෙන එකම තැනකදී එකතු වෙන්න નિયમિત විවිධ අදහස් දරන අපි කිව්වා විසම්මුතියේ අගය ගැන. විසම්මුතියේ අගය රෝසා ලක්සම්බර්ග් මතක් වෙනවා ඇති ඔබට. මරණ දඬුවම ගැන මෝඩ කතා ඇහෙනකොට මට මතක් වෙන්නේ රෝසා එල්ලපු හැටි. අල්ලපු රටේ බගත් සිංහලා එල්ලපු හැටි. එහෙම නැත්නම් කුඩුකාරයෝ එල්ලන්න තියෙන හැටි නෙමෙයි. අපිට මතක් වෙන්නේ ඒවා. විවිධත්වය සහිතවම අනිවාර්යෙන්ම ඔබ මේ නිදිගත් පිරිස මේ නිද්‍රාශීලී සමාජයේ අවදි නොකළොත් නැවත අපට ගැලවුමක් නැහැ. දැන් විජේබා කොල්ලේ ඇවිල්ලා චිත්‍රපට ශාලා ටික කොල්ල කන්න පටන්ගෙන තියෙනවා. අති විශිෂ්ට චිත්‍රපටයක් වෙච්ච සංසාරයේ දඩයක්කාරයා ගැලවුවා. දවස් කීපයයි. ඒ විජේබා කොල්ලේ චිත්‍රපටි එක තැනක තියෙනවා සෙන්පතියෙක් අසිපත අමෝරගෙන කියනවා විජේබා කොල්ලේ ආරම්භව කියලා. කෑ ගහන්න දෙයක් නැහැ. ගොඩක් කල් ආරම්භ වෙලා. කොල්ලේ ආරම්භ වෙලා ගොඩක් කල්. දැන් ඒක නවත්තන හැටිගෙන චිත්‍රපටි හදන්න ඕන. ඒක දැන් නවත්තන හැටිගෙන මග පෙන්වන්න ඕන. ඒකයි අපේ අදහස. අන්තිමම කරුණ මා කතාව නවත්තනවා. මේ සතියන්තේ පත්තරයක තිබුණා මේ සභාව ආමන්ත්‍රණය කරන්න අපේ ආරාධනාවත් ලැබ ඉඳලා වෙනත් කරුණක් නිසා එතුමාගේ අවස්ථාව මගහැරුණා. මහාචාර්ය ජයදේව උයන්ගොඩ ප්‍රගතිශීලී බුද්ධිමතෙක්. උයන්ගොඩ මහාචාර්යතුමා මේ සතියන්තේ පුවත්පතකට කියලා තිබුණා මෙන්න මෙහෙම. මෙච්චර වෙලා අපි සියලු දෙනා මේ වසනය පෙන්නලා දුන්නානේ. මේක පෙන්නලා දෙන්න අරන් ගොඩක් කල්. උයන්ගොඩ කියනවා අන්තිමම ඡේදයේදී ප්‍රගතිශීලී බලවේග ඉදිරියේ ඇති අවකාශ කියලා ඡේදයකින් ඔහු නිම කරනවා. ප්‍රගතිශීලී බලවේග ඉදිරියේ ඇති අවකාශ. ඔහු ඉතා පැහැදිලිව කියනවා ඔහුම මේක කොච්චර කියලා ඇතිද? ඔහුම අපට මේක කොච්චර පෙන්වලා දීලා තියනවද? උසස් වීම වලට ලිපි ලියන කෙනෙක් නෙවෙයි එයා. උසස් වෙලා ගොඩක් කල්. දැන් ඉතා පැහැදිලිව මහජන බුද්ධිමතෙක් හැටියටයි කටයුතු කරන්නේ. හැම සති අන්තයකම පිටු පුරවලා ලියනවා. අපි වඥානනය කරන්නේ. ඔහු කියනවා මේ අවස්ථාව කලින් කිව්වා වගේ නෙවෙයි. ස්ථිර වශයෙන්ම අවසන් අවස්ථාව. නැවත හැරවීමක් කරගන්න බැරි වෙයි. ප්‍රගතිශීලී බලවේග සියලු දෙනා එකතු වේ යුතුයි. මේ මොහොත ජයග්‍රහණය කරන්න අපේ දරුවන්ට මුණුබුරන්ට රට හදන්න. ඒ මහා ප්‍රාර්ථනාවට නැවත කිසි ලෙසක නොරැවටෙන ජනපවුරක් ගාලමුදුර පිටියේදී 18 වෙනිදාත් දැක ගන්න ලැබේවි. ඒ විතරක් නෙවෙයි ඒ ජනපවුරෙන් හට ගන්නා උද්‍යෝගය මොනම කාසියකටවත් හුවමාරු නොකරන මොනම වරප්‍රසාදයකටවත් පාවා නොදෙන බුද්ධිමත් ජනතාවක් බිහි කරගන්න විද්වත් ඔබට කාර්යභාරයක් පවරමින් නිහඬ වෙනවා. සුබ රාත්‍රියක්.